ප්‍රධානයක් තියෙන දැන් ගංජා කසිප්පු නීතිගත කරන්න කතා වෙනවා. ඉතින් මේක තත්ත්වය ගැන ඔබතුමා කොහොමද දකින්නේ? එහෙම එකක් අපි දන්න විදිහට නම් නෑ. සාමාන්‍ය පාර්ලිමේන්තුවේ ගොඩක් වෙලාවට කරන්නේ මේ රටේ පොදුමා ජනතාවට අවශ්‍ය නීති සම්පාදනය කරන එක. ඒ නිසා මහ ජනතාවට අහිතක් වෙන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැහැ. ගොඩක් දේවල් සමාජයට යන්නේ වැරදි විදියට. ඒක තමයි මෙච්ච දේ. ඒ කියන්නේ මේ කතා කෙරුණට ගංජා කසිප්පු නීතිගත කරන තැනකට පාර්ලිමේන්තුව තවමත් ඇවිත් නැහැ. පත් වෙලා නැහැ. ඔය නිකන් කේක තැන් වල හුදකලාවේ කියන දේවල් පාර්ලිමේන්තුවේ නීති බවට පත් වෙන්නේ නැහැ. ගොඩක් කලාට ගොඩක් තැන්වල හුදකලාවේ එක එක තැන්වල කියන දේවල් සමහර අය ඒවා නිකන් නීති බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ඊට වඩා වැදගත් තැනක්. ඒකේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ ඉතාමත් රටේ පොදුමා ජනතාවට ගැළපෙන නීති සම්පාදනය කරන එක තමයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ. විශේෂයෙන් අපි දකින දෙයක් තමයි මන්ත්‍රීවරුන්ගේ විනය පාලනය කර ගැනීමට ඔබතුමාට දැඩි අපහසුතාවයකට පත් වෙන වෙලා තියෙනවා. ඔව්. මේ තත්ත්වය කොහොමද හිතන්නේ? ඒක ගොඩක් වෙලාවට වෙන්නේ දැන් සමහර අපේම මන්ත්‍රීවරු ගොඩක් වෙලාවට උදේ කාලේ පාර්ලිමේන්තුවේදී හැසිරෙන්නේ තමන්ගේ ෆොටෝ එක ටීවී එකේ දාගන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ප්‍රවෘත්ති වලට තමන්ගේ ෆොටෝ එක දාගන්න. ඒ නිසා ඒකට අවශ්‍ය භූමිකාවක් කොහොම හරි නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒකට තමයි තරංකාරී බවක් හැදිලා තියෙන්නේ. හැබැයි ඒ නිසා දැන් ඒක පාර්ලිමේන්තුව පාලනය කරන දැන් ගිය සති දෙකේ වගේ ඉඳලා දැඩි ඒකට පාලනයක් අපි අරගෙන තියෙනවා. පාර්ලිමේන්තුවේ තියෙන න්‍යාය පත්‍රය අනුව වැඩ කරලා ඒ අනුව කටයුතු කරන්න පියවර අරගෙන තියෙනවා. එවගේම නිරුක්තනතුමනි දැනගන්න කැමති මැතිවරණයක් පිළිබඳව කතා වෙනවා. සමහරු කියනවා තියෙනවා කියලා, සමහරු කියනවා තියන්නේ නැහැ කියලා. ඇත්තටම ඉදිරියේදී මොන වගේ දෙයක් වෙයිද? නෑ, අපේ රටේ දැන් තියෙන ක්‍රමයේ දිහා බැලුවොත් ඊළඟට බොහෝ වෙලාවට ජනාධිපතිවරණයක් තමයි අපිට දැනෙන විදියට තියෙන්නේ. ඉතින් ඒක නිල කාලය අවසන් වෙනකොට නියමිත කාලට අනිවාර්යෙන් ජනාධිපතිවරණය තියෙයි. ඊට අමතරව ඊට ඉස්සරහට මැතිවරණයක් එනවා නම් ඒක පාර්ලිමේන්තුව දැනුවත් කළා අවශ්‍ය මේ වැඩපිළිවෙල හදලා එතකොට ජනතාවට දැනගන්න පුළුවන් ඒ කලින් මැතිවරණයක් එනවනම්. දැනට එහෙම එකක් නැහැ.